අයිබෝන් සබභ දසන අත පිස්ුප්‍රදවිදියටම සූදානම ශ්‍රලංකාේ පුවත්වල පළවී තිබෙන නවතම තොරතරෝ විතගෙන ගන හිමිදිරිය අරම්භ කරන්නට දෙදස් විස්්වභර්ෂයේ සැත්තම මස තුන්වැනි බ්‍රහස්් පපතින්දා අද එතින් උදාවනු මේ අලුදවස ඔට සුබදායි දවසක් වේවා කියන ප්‍රර්ථනාව එක් කරන ගමන් අපිස් සූදානම් ඩෙල්ිමිර පුවත්පත වෙතට ප්‍රථමයි අවදධන යොමු කරන්නට ආමිචිපවෝන්ස් කොවි3 රොමෙන්න්ස් කියලා බර්තාාවක් පල කරතිබෙනවා ඕෆ කොවි4 න්ුි තින් පාස් ටේස් කියලත්තේ හි සඳහන් වනවා හමුදා ප්‍රධානය සඳහන් කරතිබනවා හමුදා පතිවරයා විසින් කොවි දහනවේ රෝගන් නැවතත් වාර්තා ව මේ ප්‍රභණතාාවක් පපතින බට නමුත් සමාජය තුළ පසුගේ දින හිපේ තුළ කොවි රෝගෙන් වාර්තා නොවුනත් මෙමන විට පනහාකට අධි පිලිස්සා හම්මී තිබෙනවාව විදේශරටවලින් ශ්‍ර ලංකාවට පැමිණි පුදගලීින් අතර ඉන් එම පුද්ගලින් පනස් දෙනාගෙන් කෝවි ආසාතනය වී ඇති පුද්ගලින් බවට හඳනාගෙන තිබෙනවා පසුගිය සති දෙක තුළ කියලා මෙසේ සඳහන් කරති පෙනවා ආමිචිප්ශවින්ද්‍රල් yesterday threat ofCOI 19 reminder has long countries face the. න්ක්්ට කියලා සඳහන් වනවා කකිෙසේ වෙතත් ශ්‍රලංකාව තුළ තවත් තවත් දුරටාත අවධහනම තිබෙනවා නමු මේ වන විට ආරක්ෂක වැඩ පිල්වෙල සහ සෞඛ්‍ය වැඩ පිල්වෙල අනුගමනය කරන ලෙසට හමුදාපතිේෂ්ාාව න්ත්‍රසෙල්වා මහතා විසින් බෙසේ ජනතාවගගේ ඉල්ි මක්කරති බෙනවා ඒපුුවතද ඩිල්මිර ප්‍රධාන රස්ථලෙන් වාර්තාකරදදි ලළඟට පිස්සූදානම් ලංකාද පේ තටව ධාන යුම් කරන්නට ලංකාදී පේ ප්‍රධහන ශරස්ථාලය මෙසේ සඳහන් වනවා වි. කැබිනට අනු මැතිය කෙටුම් පත ගැසට් කරයි කියලත් සති දෙකකින් මැති සබයට කියලත් මෙසේ ලංකාදීපය වාර්තා කරනවා විස්සට තුනෙන් දෙක ඇති නීතිපති අධිකරණ අමාත්‍යංශයට දන්බයි කියලත් වාර්තාාවක් පලබෙනවා විසිව ආණ්ු ක්‍රම ව්‍යස්ථා සංශෝධනය පලමීන්තවට ඉදිරිපත් කිරීමට කැබිනට මණ්ඩලය අනුමැතිය යේ හිමි වුණා ඒ අනුව අදාළ පනත් කෙටුම් පත ඊයේ රාත්‍රියම ගැස් කිරීමට නියමිතව තිබුණ කියලා තමයි ලංකාදීපය ප්‍රහ රස්තලෙන් වාර්තා කරන්නේ ඒගේ මතත් පුවතක් වෙතක ිය දහන යුම් කිරිීමිදිද ංකාදීපේම කෝස්තාාපල් මල්ලිගේ කෝටි විසි තුනක කොඩු අයාගේ වඩු මඩුවේ කියලා මෙසේ වාර්තාවක් චායරපයක් සහිතව පලකරතිබෙනවාල් ලංකාදීප පුවත්පත සපුගස්කන්ද හෙයන් තුඩුව ප්‍රදේශයේ වඩු මඩුවක සකවාතිබියදී පොලිසියඊයේ සොයාගත් රුපියල් කෝටි විසි තුනකට අධික වටිනා කමක් යුත් හෙරෝයින් කිලෝග්‍රම් විසිත් තුනක් මෙසේ මෙ චායරූප ගත කරතිබෙන වාම් හෙයි අන්තුඩුව සමග මතයේ පිහිටිඩ මඩුවක සඟව තිබූ රපියල් කෝටිය විසිේ තුනක් පමණ ාටිනාම් ෙරයින්තෝගයක් එම වඩු මඩුවේ හිමිකරුද සමඟ මේීගහත්ත පොලිසියේ නිල දහරින් කණ්ඩායමක් විසින් ඒයේ අත් අඩං ගොට ගත්බවට සඳහන් වනවා හෙරෝයින්තෝගේ සඟවා තබාගන්නා ලෙස පවසසා කොළම්ප අපරාධ විර්ෂන කොට් ආශ්ුවේ රාජකාරරි කරන පොලිසි ටහෙකු වන තම මල්ලහි විසින් ඔහුගේ අයියා වන මෙම සැකකරුට බීට මසකට පමණ ඉහතදී ගෙනත් බාරදී ඇති බවට පොලිශසී විසිදු කරන ලද විර්ශන වලදී අනාවරණය වූ බවට තමයි වාර්තාාවී පලබෙන්නේ. එබගේ ප්‍රේමලාල් මැති සබේට කැඳවිය හැකිද කියන ප්‍රශ්නාර්ථය අද දවසේ ලංකාදීපපුුවත්පත සටහන් කනවා අධිකරණය තීරණය අද හටම කියලාත්ත සඳහන් වනවාම් මර්නය දඩ නීමම ටන ලංකා පෝදදු ජන පරමුණේ රත්නපුර්‍රදි ශප්‍රේ පාලමේතු මන් ප්‍රේමලල් ජැසේක්‍ර මහතා මැති සබේට කැඳවීමට හැකියාව තිබේද යන කාරණාව සම්බහන්ධයෙන් අධිරය අද හෙම තිරණය කරනු ඇැයි පාලිමින්තුවී මහලයකම් දම්මික දසනායක මහතා, සඳහන් කළ බබට ලංකාදීපය වාර්තා කරනවාා. අනතුරවා අපේ සූදානම්ම අද දවසේ පලව තිබෙන ඩෙලි නිියස් පපුුවත් පතතට අදානය යොමු කරන්න ටැමරෙක ඉපට release ොක් පෝට් කියලා සඳ හන් වනවා කහ විදේශරට වලින් ආනයනය කිරීම සඳහා අනුමතිය ඉල්ලා තිබනත් ජනාධපතිවරයා කොළඹ බරහෝ ලංකාව බරායවල්වලබබනවිට ගබඩා කර තිබේ නම් එය නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස්සට නියෝග කර තිබෙනවා ඒ පිළිබඳවවා අද ඩෙල නිවස් පුවත් පවර්තා කරනවා එ අනතුරව අපේ සදානම් දිවේන පපුත්වත තර දහන යොම් කරන්ට දිවන පොත්වතේ ප්‍රධාන රස්ථලයි වාර්තා කරති බෙෙන්න්නේෙ ලීම් මඩුවේ අස්සේ කෝටි විසිතුනක කුඩු කියන පුවතම එල්ලුම් ගහේ ඉන්න දෙමට ගොඩ චමින්දගේ බඩු කුඩුගෙන වැත් සැඟ වූ C කොස්තාාපල් අතුරදාන් කිලෝව බැගින් අසුරා බෆල් දෙකක හංගලා කියලා තමයි මෙසේ වාර්තා පල කර තිබෙන්නේ මර දඩුවම නියපිත් තිබෙන බඳනාගර ගතර සිෙටව කොළඹ ප්‍රදහන පෙළේ හෙරවියි ජාරම්කරභක වන දෙමට ගොඩ චමින්ද නැමැත්තාට අයත් බව කියන රපියල් බිස්ස තුන් කෝටියකට ආධික වටිනාකමින් යුත්ත හෙරයින්තෝගේයක් සපුකස්කන්ද හෙියන් තුඩාව ප්‍රදේශයේදී. ලීම්මඩුවක සංගවා තිබයේදී මේ ගහවත්ත පොලිසිය මගින් ඒ දහවල් අත් අඩ ගුවට ගෙන තිබෙන බවට තමයි සඳ හන්වෙන්නේ. එවගේම විස ගැසත් කරයි ජනමත විචාරණයක් ඕනය නැහැ නීතිපතිය අධිකර ලේකම්ට දන්වයි කියලා වාර්තාවක්. විසි වැනි ආණු ක්‍රම අ්‍යවස්ථා සංශෝධනය කෙටුම් පත රැස්වූ කැපිනට් මණඩලේදී ඒයේ අනුමැතිය ලබාගෙන තිබෙනට පවට සඳහන්වරවා ඒ පුවත සම්බන්ධය අපි වැඩි අවධානයක් යොමු කළ නිසා තවත්වුවත් කීහිපයක් වෙතර අධහන යමුකරම කුඩු ලෝලින් පුනරුත්තාපනය කරන පස්ට මහාපරිමාණය කුඩු විකුණලා කියලා වාර්තාවක් ලක්‍ෂතිහක මත් කුඩු සමඟ අත් අඩගුවේ කියලා ලෝලින් පුනරුත්තාාපනය කිරීම මාවෙන් එහි ගිය පාස්ටර්වරයකු මෙසේ කුඩ. වාර්මය නිරතවී ඇති බවට තමයි වාර්තාාව්‍ය ලක්ෂ තිහකට අධික මත්කුඩු අලවි කරලා කියලා සඳහන් වනවා. තොටළඟ කුඩු සදා මාට්ටු කියලා තවත් වාර්තාවත් තොටළඟ ප්‍රදේශයේද, කුඩ අලවි කරන කාතාවක් සඳහනම් කාන්තාව මෙේ පොලිස්ත් අඩගෝට පත්ව ඇති බවට සහව ොටළංඟ ප්‍රදේශය කේද්‍රරගෙන මහ පරිමානයින් හෙරෝයින් ජාවාරමයේ යෙදනු කුඩු සදා නැමති හෙරෝයින් ජාවාරම් කාරය, හෙරයින්තෝගයක් සඟ සමඟ වැලිකඩ පොලිසිය මගින් ඒයේ අත් අඩගෝට ගෙන තිබෙන බවට තිවෙන පුවත්පත. තම ප්‍රධහන තොරතුර වලින් වාර්තා කරදදි අපි සූදානම් මිලඟට දිනමනින පුවත් පත වෙතට අවධාන යුමු කරන්නට. එහි ප්‍රධහන සරස්ථලේ ජාතික ආරක්ෂාව ගැන සිතා රජය කළ නවපත්වීම් වලට විරුද්ධව බලපෑම් එපා ජනපතියෙන් ඉල්ලීමක් කියලා වාාර්තාාවක් ැතකද රජ විසින් ගැබරෙන් සිතා බල සිදු කළ පත්වම් වෙනස් කොට විධ බලපෑම් නිසා වෙනත් අය ඒ සඳහා යෙදවීමට කිසිදු අපේක්ෂාවක් තමා තුළ නොමැති බව ජනාධිපති ගෝටහබේ රාජපක්ෂ මහතා ඒ අවධහරණය කරති වෙනවා එ බැවින් යම් පත්වීමකට විරුද්ධව වෙනස් කර ලෙස තමන්ට හෝ රජයට බලපෑම් නොකරන්නයි ජනනාධිපති ගෝටහබේ රජපක්ෂ මහතා සියලු දෙනාගෙන්මකාර්මිකව ඉල්ලා සිටි කියලා වාර්තාව පලවෙනවාඒවාගේ විිසවවැනි ්‍රම ව්‍යස්ථා සංශෝධනයට ජනමන්තව විචාරණයක් අවශ්‍ය නැහැන් පල්මින්තුවේ තුනින් දෙක ප්‍රමාණවත් නීති පතිවරයා අධිකරණය අමාත්‍යංශයේ ලේකම්ට දැන්වයි කියලා සඳහන් වඩවා. එවගේම ආරක්ෂක ලේකම්බරයා විසින් සිදුකර ලද ප්‍රකාශයක් පාතාලයට මජ්‍යාවාත්‍රමකිසි සේත්ම රට තුළ ඉඩක් නැහැයි කියලා ඔහු සඳහන් කර තිබෙනවා. මෙරට තර්ුණ පරම්පරාවය අනාගතය අවධහනමකට ලක්. වන ආකාරේ සංවිධාහනත්මක අපරාධ පාතාල ක්‍රියා සහ මත්‍රව්‍ය වූදරව බැනි සමාජ තාර්ශන බලටමින් ඉදිරියට කිසි සේත්ම ඉඩක්න දෙෙන බව ආර්ක්ෂ්‍රකලේකම් ිශ්‍රමිකමජර් ජෙරල් කමල් ගුණරත්න මහතා සඳහන් කළ බවට දිනමින පුවත්පත වාර්තා කරද්දි මහනුවර සුළුකම්පන තත්වයක් භූමිකම්පාවක පෙර නිමිතිවිය හැකි බවට අද දිනමිෙන පුවත් පත වාර්තා කරතිබෙනවා භූවි්‍ය සමීක්ෂණ හා පතාල් කාරංශවය අධ්‍යක්ෂය කියලා වාර්තාව. මහනුවර දිගන අඹකෝටේ හා අලුවත්ව ප්‍රදේශවල ඇතිවතිබෙන සුළුකම්පනතත්වය භූකම්පන පෙරෙඩ් ලක්ෂණ විය හැකි බව. භූවිද්‍යාන් සමීක්ෂණ හා පතල් කාර්ාංශවය අධ්‍යක්ෂකනිජනිජ සමික්ෂණ නලින්ද සිිල්වා මහතා සඳහන් කළ බවට අද දින බිනපුුවත්පත වාර්තාාවේ පළ කර තිබෙනවාකෙස වෙත් පසුගිය විසි නවනදා සහ. ඒයේ දිනේද කම්පන දෙකක් වාර්තාාවී තිබෙනවා කම්පන ගම්පහාකම්පන මධ්‍යස්ථානය භූචලන විමර්ශන මධ්‍යස්ථානය පවා භාර්තාාවී ඇති බවට තමයි සඳහන් වන්නේ. ඟට පිතත් පුවතක් වෙතටාව දහන යම්කිරීමේද ජිරියය රිය අනතුර පටලි මහදිි කරන පෙන සිටන් ලෙසට නියෝග කියල තමයිම වාර්තාව පලවෙන්නේ පසුගිය කාලක ්‍රරාජගිරිය ප්‍රදේශයදී සිද වූ රිය අනතුරක් සම්බහන්දයන් ්‍යාජ ලකන සහ ්‍යාජතුරතුරු ලබාදී අධිකරනය ම නොමග යවිීම හේතුවක් මත මෙස. ටපු අමාත්‍ය පාටලි චම්පිකරාවක මහතාට විරුද්ධව ගොුණුකරතිබෙන නඩුව සඳහ පෙනසිට ලෙසට නියෝග නිකුත් කරතිබෙනවා ධිරය විසින් ඒ පිළිබඳව දින මිනපුුවත්ත වාර්තාකරදදි මලඟට අපිය අණනපුුවත්පත වෙටයි අධාන යොමු කරන්නේ එඒහි ප්‍රාහන සිරස්ථලය. කොළඹ අපරාධ කොට්ටාශය කොස්තාපල්ගේ අයියා ලංඟ කෝටි විසි පහක කොඩු කියලා වාර්තාවක් මටදුන්නේේ පොලිසියෙන් ඉන්න මල්ලී අයියා කියයි කියලා මෙසේ වාර්තාවක්. කොළල්ඹ අපාධක කොටාශේ පොලිස් කොස්ථා පල්ර්රයකුගේ වැඩිමල් සහෝදරයෙු රපියල් කෝටි විසි පහකට අධික වටිනාකමින් යුත් හෙරවින් කිලෝග්‍රම් සිත් තුනක් සමඟ ඒ අත් අඩ ගෝට ගත් පුවත ප්‍රදහන ශරස්තලය විදියට වාර්තා කරති වෙනවා එවාගේම මත් ලෝලින්ට යහමඟ කියා දෙන කියන දේව ගැති ලගත හෙරයින් කියලා වාර්තාවක් මේ පිළිබඳව තවත් පුවත් පතක් වාර්තා කරතිබා කෙේ වෙත් මත් ලෝලින්න් මෙසේ පුනොරුත්තාපනය කිරීම සඳහා පැමිණි දේව ගැතිවරයාහල්ලගත් මෙේ මත්කොඩු කියේන කර්ණාව. රටේ විස්සන් එකට. කුඩු බොන අය කියලා වාර්තාවක් රට ඉන්න පුද්ගලයන්ගෙන් විස්සෙන් සේට විස්සෙන් එකක් කුඩු පාවිච්චි කරන පුද්ගලයන් බවට මෙසේ සඳහන් කරන්නේ අධිරන ඇමති හෙළි දරගුවක් කියලා වාර්තාව මෙරට සෑමපුරවැසිින් විස්් දෙනිකුගෙන් එක් අයෙක මත්කුඩු වලට ඇබැහිවී ඇතැයි අධිකරන ඇමති අලි සබ්‍රි මහන්තා පවසනවා කියලා සඳහන වනවා කොමන බාධක පැවතියද වත්මන් රජය මෙරටින් මත්තුවදුර තුරන් කරන බව පැවසූ අධිකරණ ඇමතිවරයා ඒසන දහා අවාස යෝොත් විශේෂ බලකා අයත් ස්ථාපිත කරන බවත් ඔහු සඳහන් කරතිබෙන පුවත වාර්තාාවන බව. දින හතරක් ඇතුලත දිගන බූචාලන දෙකක් කියලා වාාර්තාවයි හේතුව. ගල් තට්ටුව දැයි සොයයි කියලත් වාර්තාාවක් වික්ටෝරිය ජලාසයට ආසන්නව පිහිට තිබෙන දිගන ප්‍රදේශ ාස්ත්‍රිතව දදිවන් ඉදිනයට අතර විෙක්ට පරිමාණය එකක දෙකකට ආසන්න භූචාලනයක් ඒඒ පෙරවරවේ සිදුව තිබෙනවා විික්ටෝරීිය ජලාශෂය ආස්ශ්‍රීත භූකම්පනයකින් සිදුවුවක්ද යන්න පිළිබඳව භවිද්‍යා සමීක්ෂණ හා පතාල් කාර්්‍යංශය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවට සඳහන් වනවා. ඒතොරතුරත් සමකින් අපි සූදානම් ිලගට අද දවස්සේ පලවීති බෙෙන මෞබිම පුවත් පත වෙතට අධහන යුම් කරට මවබීමම පුවත්පතේ ප්‍රධහන තොරතුර වර්තා කරන්නේත් සපුගස් කන්ද වඩු මඩුවක කෝටි විසි තුනකුඩු ජාාවර්ම පිටු පස පොලිස් කොස්ථාපල්වරය කොත් කියන කරණාව මෙ වෙන විටම පොලිස් කොස්ථා පල්වරයා අතුරු දැබී ඇති බවට තමයි සඳහන් වන්නේ එවගේම තවත් අතුරු ප්‍රධාන ශරස්ථලය අබුධාබී පිපිරීමෙන් මියගිය තරුණයා විිනාඩී හතලෙස් පහකට පෙර මරණය සංඥාව මවට किला के अला सोच नहीं है पुवाता में से वार्ता करते बिना वापस गेदा අබුදාබිය සිදුවු මෙ සිදුවීම සම්බහධයෙන් අද මෞ්පිම පුවත්පත මෙසේ වාර්තාකර තිබෙනවා ඔහුගේ මරණයට පෙර ඔහු විනාඩි හතලෙස් පහකට පෙරමි පිළිබඳව තමන්ගේ මට කියා තිබෙනවා කියන කාරණාව අම්මත් තාතත් අවදුරටත් දුක්විින්දිට ඕන නැහැ මගේ රත්තරන් අංගගේ අනාගතය යහපත් කරන්න මට රස්සාාවක් ලැබුණුදාට පුළුවන් කිව්ූ පවුලේ එකම පිරිමිදරවා තමම්. මවත් පියත් එකම නැගැනී ඇති යහපත වෙනුවෙන් රුපියල් සත සොයන්නට කරදය වලල්ලෙන් එපිටට ගිය. ගියා කියන කාරර්ණාවත් හෙත්ති ඉන් කලකට පසු ඔහු ජීවිතයෙන් සමුගත්තයේ යැයි මවට පියට පියටත් ඇදෙ හැකිද කියන කාරණාව මෙසේ ප්‍රශ්නාර්ථයක් විදියට සඳහන් කර තිබෙනවා කෙස වෙතත් එම පුද්ගලයා මරණයට පත්වීමට විනාඩී අහතලිස් පහකට පෙර ඒ පිළිබඳව තම මවට දැනම් දී තිබෙන බවට තමයි සඳහන්බන්නේ තම ජීවිතය අවසන් කාලය තමන් ගත කරනවාදෝ කියා තමාට සිතන බවට ඔහු මවට පවසා ඇති බවට සඳහන් එතින් ඒ පිළිබඳවත් මෞපිම පුවත්පත වාර්තා කරද්ද. දහනවය වෙනස් කරන්න ඒඟ නැහැයි කියලා. දෙමල ජාතික සඳහනේ පවසනවා දෙමල ජාතික සඳහනේ නායක අ සම්බන්ධන් මහතා මේ පිළිබඳව සඳහන් කර තිබෙන බවට වාර්තා කරද්ද. නව ව්‍යවස්ථාවක් ස්ථාපිත ස්ථාපිත කිරීම වඩාත් යෝග්‍යයි කියලා මෙසේ සඳහන් කරන්නේ. අන්රුකුමර් දිසානායක ජනතා විමුක්ති පෙරමුණේ නායක. ඒවාගේම තවත් පොතක් වෙතට දහන යොම් කිරීමද ජතික ආගම් බෙදවපුරන පක්ෂ තහනම් කරන්න මෙසේ ඉල්ලිමක් කරන්නේ මැල්කම් කාදිනල් රංජෙත්ත හිමි පහණන් උන්වහන්සේ සඳහන් කරන්නේ ආගම් සහල් ජාතිබේද වපුරට මෙවන් දේශපාල පක්ෂ සම්පූර්ණෙන්ම රටින් තහනම් කිරීමට පියවර ගත යුතුයි කියන කාරණාව එම කාරණාවත් සමගින් අපි ස්දානම් අදට මිත ගෙන හිමිදිරියෙන් සමග යන්න. හෙටත්් මුණ ගැසමෝ නවතමතොරතුර රසක් සම්ගෙන් එතැක්කට සුබදායි දවසක් අයිබෝවන්. ඔබ තවමත් අපේ චනල්ල එක සබස්ක්‍රයිබ් කරල නැතිනම් මෙ දැන්මම සබස්ක්‍රයිප් කරලා ලංකමයතින් බෙල්ලයිකණන්න එකත් කලික් කරන්න. ඒකම අපිටර් ලයික කද්දලා යාල්වන්ටත් බලන්න ක්ශා කරන්න.